Scorn. iPhone කියලා පිළිගන්නවා දස්කුණු YouTube නාලිකාවෙන් එන තවත් වීඩියෝ එකකට අද අපි ඔයාලට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පාවිච්චි කරපු ජපන් බයිසිකල් එකක් මිලදී ගන්න කලින් අපි මොනවද බලන්න ඕනේ කියලා. අද අපි ගෙනල්ලා දෙනවා මේ සඳහා ඔයාලට බයිසිකල් එකක් CD125 Twin කියන බයිසිකල් එක. එහෙනම් අපි වීඩියෝ එකේ ඉස්සරහට විස්තර කතා කරමු. මුලින්ම ඔයා බයිසිකල් එකක් ගන්න කලින් ඔයා හිතන්න ඕනේ ඔයා මොන පර්පස් එකටද ගන්නේ සහ මේ බයිසිකල් එකේ තෙල් කොච්චරක් වැඩ කරනවද උපරිම ස්පීඩ් එක කීයද මොන වගේ පර්පස් එකක්ද ඒ කියන්නේ ඔයා බඩු ගෙනියන්න ඒ වගේ දේවල් වලටද නැත්නම් ගමනාගමනයටද එදිනදා පදින්නද ළඟපාත පදින්නද නැත්නම් දුර ගමන් යන්නද ඒ වගේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. එහෙනම් අපි බයිසිකල් එකට යමු ඊතර විස්තර කතා කරන්න. අද අපි ගෙනල්ලා දෙන බයිසිකල් එක CD125 Twin කියන බයිසිකල් එක 2001 වර්ෂයේ නිෂ්පාදිත මේ බයිසිකල් එක 2001 වර්ෂයේම තමයි රෙජිස්ටර් කරලා තියෙන්නේ G නම්බර් එක North Western Price වලට බලා ගන්න පුළුවන්. මුලින්ම ඔයා බයිසිකලේ අතට අරගෙන චෙක් කරන්න කලින් ඔයා බයිසිකලේ পেපර් සෙට් එක නැත්නම් ડોකියුමන්ට්ස් ටික අතට ගන්න ඕනේ. ඔයා ඉස්සෙල්ලාම කරන්න ඕනේ බයිසිකලේ බුක් එක නැත්නම් පොත අතට අරගෙන පොතේ තියෙන නිෂ්පාදිත වර්ෂය රෙජිස්ටරය එක එවගේම මුල් අයිතිකාරයා ඊළඟ අයිතිකාරයා එවගේ අයිතිකාරයෝ පිළිබඳව වගේම බයිසිකලේ ඉතුරු විස්තර පොතේ සඳහන් විදිහට බයිසිකල් එකේ තියනවාද කියලා බලන්න ඕනේ. ඊගාව කාර්යය තමයි බයිසිකල් එකේ චැසි අංකය. අද අපි ගෙනල්ලා තියෙන CD125 Twin කියන බයිසිකල් එකේ චැසි අංකය මෙන්න මේ විදිහට චැසි එකේ දකුණු අත පැත්තෙන් උඩ ඉඳන් පහළට සඳහන් කරලා තියෙනවා. චැසි නම්බරේ පොතේ තියෙන අංකෙම ඒ විදිහටම තියෙනවාද කියලා බලාගත්තට පස්සේ අපි යන්න ඕනේ බයිසිකලේ එන්ජින් නම්බර් එකට. එන්ජින් නම්බර් එක එන්නේ බයිසිකලේ මේ විදිහට තිබ්බහම එන්ජින් එකයි සයිලන්ස් එකයි අතර යට තියෙන එන්ජින් එකේ මේ පැත්තේ කේසින් එකේ යට පැත්තේ තමයි බයිසිකලේගේ එන්ජින් නම්බර් එක තියෙන්නේ. එන්ජින් නම්බර් එක ඒ විදිහට බෙදි චැසි නම්බර් එකයි එන්ජින් නම්බර් එකයි ඒ විදිහට ගැලපෙනවා නම් ඔයා ඊළඟට යන්න බයිසිකලේ ඉතුරු විස්තර නැත්නම් ඉතුරු දේවල් පරීක්ෂා කරලා බලන්න. පළවෙනිම කාරණේ තමයි බයිසිකල් එකේ වටපිට පෙනුම. ඒ කියන්නේ බයිසිකල් එක ඔයා පාරේ ධාවනය කරනකොට ගෙදර නවත්තලා දියද්දී යාළුවෙකුට අඳුනලා දෙද්දී මම අලුතෙන් ගත්ත බයිසිකල් එක මේක කියලා පෙනුම ගැන ගොඩක්ම සැලකිලිමත් වෙන්න ඕනේ. මේ බයිසිකල් එක 2001 වර්ෂයේ නිෂ්පාදිත බයිසිකල් එකක් නිසා සහ මේක වරාදින්න පාවිච්චි කරපු බයිසිකල් එකක් නිසා මේ වෙනකොට ඔරිජිනල් තත්ත්වෙම දැක ගන්න හම් වෙන්නේ නැහැ. විවිධ වෙනස්කම් ටිකක් කරලා තියෙනවා. අපි බයිසිකලේ මුලින් ඉඳන් පල්ලහටම විස්තර කතා කරලා. පළවෙනි කාරණේ තමයි බයිසිකලේ පේන්ට් එක. මඩ් ගාඩ්, එතකොට ටැංක් එක, සයිඩ් කප්, චේන් ගාඩර්, පිටිපස්සේ මඩ් ගාඩ් එක, ඒ වගේ දේවල් චෙක් කරලා බලන්න පේන්ට් එක කොහොමද තියෙන්නේ ඔරිජිනල් පේන්ට්ද නැත්නම් පේන්ට් කරලා නම් පස්සේ පේන්ට් එක හොඳට තියෙනවද කියලා. ඊගාවට අපි ඉස්සරහ ටයර් එක නැත්නම් ඉස්සරහ රෝදය ගැන කතා කරමු. ඉස්සරහ අපි බලන්න ඕනේ රිම් එක. රිම් එක මේ විදිහට මේ බයිසිකලේ සාමාන්‍යයෙන් ගොඩක්ම මලකට කාලා තිනවා. ඒ කියන්නේ මේක දිරලා භාවිතයට ගන්න නොහැකි තත්ත්වයට එන්න තියෙන ඉඩ වැඩි. ඒ හින්දා අපි බලන්න ඕනේ රිම් එක සහ හබ් එක කොහොමද තියෙන්නේ කියලා. මේකේ හොඳම තත්ත්වයෙන් නැහැ. ඔයා ගන්න බයිසිකල් එකේ ඔයා බලන්න රිම් එක හබ් එක කොහොමද තියෙන්නේ කියලා. ඊගාවට අපි කතා කරමු ඉස්සරහ බ්‍රේක්. මේ විදිහට බයිසිකල් එක ඉස්සරහට ගියාට පස්සේ මෙතනින් අපිට ක්ලච් එක වගේම මේ විදිහට ඉස්සරහ බ්‍රේක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉස්සරහ බ්‍රේක් ලිවර් එක ඉර වෙලා තියෙනවා නම් සහ ඉස්සරහ බ්‍රේක් වදින්නේ නැත්නම් ඒක ඔයාගේ ආරක්ෂාව පිළිබඳව ගැටලුවක් ඇති කරනවා. ඊගාව තමයි ඉස්සරහ බලන උනේ මූලිකම කාරණේ තමයි ඉස්සරහ සස්පෙන්ෂන්ස්. මේ විදිහට බයිසිකලේ මේන් ස්ටෑන්ඩ් එක ගහලා බයිසිකලේ මේ විදිහට තද කරපුවාම ඉස්සරහ සස්පෙන්ෂන්ස් හොඳට වදිනවා නම් වදින්නේ නැත්නම් ගැහෙන්නේ නැත්නම් බයිසිකලේ ඉස්සරහ සස්පෙන්ෂන්ස් හොඳට තියෙනවා. ෆෝක් දෙක හොඳට තියෙනවා. ඒ වගේම බැරි වෙලාවත් ඔයා ගන්න යන බයිසිකල් එකේ මේ විදිහට ෆෝක් එක ළඟින් ඔයිල් පාරක් වගේ ලීක් කරලා තියෙනවා නම් ඒ කියන්නේ ෆෝක් ඔයිල් සීල් ගිහිල්ලා හරි ෆෝක් එක කැපිලා හරි තමයි ඒ සිද්ධිය වෙන්නේ. ඊගාව අපි ඉස්සරහ ටයර් එක ගැන කතා කරමු. මේ බයිසිකල් එකේ ටයර් එකේ කට්ට දැක ගන්න හම්බෙන්නේ නැහැ. කියන්නේ ටයර් එක අහකටම ගැවිලා තියෙනවා. අපිට හොර කට්ට කපලාද කියලා බලා ගන්න පුළුවන්. මෙන්න මේ හරියෙන් පොඩි ඉරක් ලකුණක් තියෙනවා. ඒත් එක්ක ටයර් එක කොහමද ගෙවිලා තියෙන්නේ කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. මේ බයිසිකලේ ගිතල් ලොකු ටයර් එකක් සහ මිල අධික ටයර් එකක් හම්බෙන්නේ නැති හින්දා ඒක වැඩියෙන්ම සැලකිලිමත් වෙන්න අවශ්‍ය නැහැ. අපි ඊගාවට කතා කරමු බයිසිකලේ ඉදිරිපස අනිත් වෙනම ගැන. මේ විදිහට අපිට සිග්නල් ලයිට්ස් බලා ගන්න පුළුවන් වෙනවා. බයිසිකලේ සිග්නල් ලයිට්ස් ඔරිජිනල් ජපාන්ද මේවා පත්තු වෙනවද කියලා
ඔගොල්ලන්ට මේ විදිහට චෙක් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි හෙඩ් ලයිට් එකත් අපිට කොහොමද ඉන්ඩිකේට් වෙන්නේ කියලා මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ පිළිබඳව ගැටලුවක් නැත්නම් බයිසිකල් එකේ ඒක හොඳට තියෙනවා නම් බයිසිකල් එකේ රෙජිස්ටර් නම්බර් එක හරියටම ඔරිජිනල් නම්බර් ප්ලේට් තියෙනවද? නම්බර් ප්ලේට් එක නැති වෙලාද? ගහලා තියෙනවා නම් නම්බර් ප්ලේට් එකක් ඒක නිසි නීත්‍යානුකූල විදිහට හදලා තියෙනවද කියලා මේ විදිහට ඉදිරිපස නම්බර් ප්ලේට් එකත් බයිසිකල් එකේ වැදගත්ම කොටසක් විදිහට දක්වන්න පුළුවන්. අපි ඊතර දේවල් ගැන බයිසිකලේ කතා කරමු. ඊගාවට අපි මීට බැලලා ගාවට එනවා නම් බයිසිකල් එකේ දුවපු කිලෝමීටර් ගාන මේ විදිහට හරියටම සඳහන් වෙලා තියෙනවා. බයිසිකල් එකේ මීටර එක කැඩිලා තිබ්බේ නැත්නම් සහ හොඳට වැඩ කරනවා නම් සක්‍රීය තත්ත්වයේ තියෙනවා නම් මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් සිග්නල් ලයිට් ඉන්ඩිකේටර් බල්බ් එක, නියුට්‍රල් බල්බ් එක, හෙඩ් බීම් බල්බ් එක වගේම මේ බයිසිකල් එකේ චෝක් එක මෙතනින් තමයි හයි වෙලා සම්බන්ධ වෙලා තියෙන්නේ. බයිසිකලේ මූලිකම කාරණයක් තමයි මේ තියෙන ස්විච් එක. ස්විච් එක හරියට වැටෙනවද? බල්බ් ඉන්ඩිකේට් වෙනවද කියලා මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. ඊගාව කාරණේ තමයි බයිසිකලේ මේ තියෙන හැඩල් ස්විච්. නැත්තම් මේ සෙක්ෂන් එක. මේකේ අපිට මේ විදිහට සිග්නල් ලයිට්, හෙඩ් බල්බ්, ලෝ හෙඩ් එක, ඩිම් එක, බල්බ් එක ඉන්ඩිකේට් කරන්න හෙඩ් ලයිට් එකේ මේ විදිහටම බයිසිකල් එකේ ලයිට් එක, හෙඩ් ලයිට් එක මේ විදිහට දක්වනවා. ඒ වගේම තමයි මේකේ මෝටර් එක मोटर के स्विच मेतन इंडिकेट मोटर वाला बलावा बैटरी चक्कर पुलवा बैसीकल के सिक्स वोल्ट बैसीकल प्लाटिनम बैसीकल बैटरी मॉडल बैसीकल मौलिक कारण मे बैसीकल के बैटरी अभी चक्कर बलोने मोटर वदिनवाद फोन वदिनवाद बैटरी सक्रिय तीन वगे बैटरी रावड़ी मे विधिया सैड तपिक इवत्कर पास बैटरी मेतनी लिक्विड लीकला तीन वाद मे सर्किट हुंदर तीन वाद एवगे देवा निशियाकार बल मुखदवा मुदल वैकराने वुपांस उपयोग मुदल निशा वडा कल की तमाइ बैसीकल इस्पार्क प्लग मे विधिया इस्पार्क प्लग के මේ විදිහට ප්ලග් ටොප් එක ගැලවුවට පස්සේ ඔයාලට පුළුවන් නම් ප්ලග් එක ගලවලා එළියට අරන් බලන්න කොහොමද මේකේ තෙල් වැඩ කරන්නේ, ප්ලග් එක කළු වෙලාද කොහොමද. ඒ වගේම මේ බයිසිකල් එක ගැන කතා කරනවා නම් මේකේ විශේෂයෙන්ම බලන්න ඕනේ ප්ලග් එකේ කට කැපිලා කියලා අපි සඳහන් කරන්නේ. ප්ලග් එකේ කට කැපිලා නම් ඔයාලට සම්පූර්ණයෙන්ම එන්ජින් එකේ හෙඩ් එක ගලවලා ගන්න වෙනවා මේ ප්ලග් එකේ කට නිවැරදි ආකාරයෙන් සකසා ගන්න. ඊගාව කාරණේ තමයි බයිසිකල් එකේ කික් එක. मोटर के नति अवस्था अपने बैसीकल की स्टार्ट कर अनिवार्य किश्य अभी किलंक कथा कर मैं भी बैसीकल के गाँव बैसीकल की यात्रा किक मेरे पात कर पल बटन वाला बैसीकल के इंजन के दोष बैसीकल के कंप्रेसर मदि कंप्रेसर मदि की आने बैसीकल के बोर कर बैसीकल को इंजिन पलकर पलकर अभी बलो मे बैसीकल कोहमद स्टार्ट मे दीर इधर बैसीकल पारम वदीन अत्र बैसीकल मुंत पला बैसीकल कथा मूलिक कारण आप हाब्युलेटर हाब्युलेटर मुंतन बलागन पुलवा मे विधिया बैसीकल के इंजिन पारम स्टार्ट मोटर के बैसीकल स्टार्ट हाब्युलेटर मुंतन अभी कल्पना करान पड़वा मे बैसीकल एंडे डायल फॉर्म की हाब्युलेटर वर्ग मेकट डायल फॉर्म खाबे मे सीन डायल फॉर्म खाबे तीन खाबे मेनास्टन अदीन कारण चलगी मतलब मेघम कथा कर बैसीकल के तवा प्रधान मेक के फूल टैंक फूल टैंक मे विधि गाँव टैंक के लीक तीन टैंक के मे विधि वाट अतगा बेलवाम तटक बेलवाम पलावट बैसीकल पेरम बलपान तवा साधक बैसीकल सीट मे बैसीकल सीट मेवन ओरिजिनल सीट ओरिजिनल जपान सीट बैसीकल रईड पोजिशन वागेम सूपास गुडक बलपान बैसीकल सीट कारण ఈగౌట్ మే బైసికల్ ఎడ దీల దీన లోకు లగేజ్ ఇక మే లోకు లగేజ్ ఇక కాలయత్ ఎక్క దిరణమా మలకడ కణవా ఈ వగే దేవాల్ ఎనవా సామాన్యై ఏ మేక బావితేడ గన్న పులువన్ తత్వే దీనోది కిన ఎక గన ఆ సలకిలి మత్ వెన్నోనే అనివార్యం ఈగౌట్ అపి కథా కరుము బైసికల్ అనిత్ పాస పెన్నమ గన ఏతకు సదాన్ కరన్నోనే మే బైసికల్ ఎక పిస్టన్ దెకక్ పావిచ్ వెనవా స్పార్క్ ప్లగ్స్ దెకక్ పావిచ్ వెనవా మే అర కలిన్ కివ విధిహటమ එහා පැත්තේ ස්පාර්ක් ප්ලග් එක වගේම මේ පැත්තේ ස්පාර්ක් ප්ලග් එක චෙක් කරලා බලන්න අමතක කරන්න එපා. ඊගාවට මේ බයිසිකල් එකේ සිස්ටම් එකට එනවනම් මෙතන
ඔයාලට platinum points නැත්තම් platinum unit එක බලා ගන්න පුළුවන් වෙනවා. ඒ ගැන ඔයා මේ ගැන වඩා දැනුවත් වීමක් නැත්තම් මේ ගැන දන්න කෙනෙක් එක්කන් ඇවිල්ලා ඔයා බයිසිකල් එක චෙක් කර ගන්නවා නම් ඔයාගේ මුදල ඉතුරු වෙනවා කියලා මම කල්පනා කරනවා. ඊගාව කාරණේ තමයි බයිසිකල් එකේ gear pedal එක. gear pedal එක නිසි ආකාරයෙන් තියනවාද කියලා පොඩ්ඩක් මෙතනින් තට්ටුවක් දාලා gear මාරු කරලා බලන්න පුළුවන්. ඊගාව කාරණේ තමයි අපි අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන කාරණයක් තමයි බයිසිකල් එකේ ස්පොකට් සාෆ්ට් එක වගේම gear shaft් එක යහපැත්තේ kick shaft් එක පහලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයාට බයිසිකල් එකේ එන්ජින් එක ගලවන්න වෙනවා. ඒව රිපෙයා කරගන්න. එතකොට ලොකු මුදලක් වැය වෙන නිසා බයිසිකල් එක ගන්න කලින් ඒ පිළිබඳව සැලකිලිමත් වෙන එක ඔයාගේ මුදල ඉතුරු කරගන්න බලපානවා. මේ විදිහට බයිසිකල් එකේ පෙට්‍රල් ටැප් එක බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඇතුලෙන් තියෙනවා පෙට්‍රෝ ෆිල්ටර් එක කාප් එකට යන ඒව නිසි ආකාරයෙන් තියෙනවද කියලා චෙක් කරන්න. අර පැත්තේ වගේම මේ පැත්තේ ටැංක් එක චෙක් කරලා බලන්න අමතක කරන්න එපා. ඊගාව තමයි බයිසිකල් එකේ ක්ලච් එක. බයිසිකල් එකේ ක්ලච් එක මූලික දෙයක් තමයි බයිසිකල් එකේ රයිඩින් වලට. එහෙනම් ක්ලච් ලීවර් එක නියවැරදිව තියෙනවද? කැඩිලා බිඳලා තියෙනවද කියලා මේ විදිහට චෙක් කරලා බලන්න ඕනේ. ඊගාවට සඳහන් කරන්න ඕනේ බයිසිකලේ පෙනුමට තව වැද බලපාන තවත් වැදගත් සාධකයක් තමයි බයිසිකලේ සයිඩ් මිරර්ස්. සයිඩ් මිරර්ස් උත් නිවැරදිව තියෙනවද? කැඩලා බිඳලා තියෙනවද? ඔරිජිනල් ද තියෙන්නේ? නැත්නම් ඩුප්ලිකේට් ඒවා දාලා තියෙනවද? නැත්නම් ඩුප්ලිකේට් ඒවා නිවැරදිව හෙල්ලෙන්නේ කරන්නේ නැතුව තියෙනවද කියන එක අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ කාරණයක්. ඊගාවට කියනවා නම් බයිසිකල් එකේ එයා ක්ලීන් එක මෙතන ඇතුලෙන් සම්බන්ධ වෙන්නේ. ඒ පිළිබඳවත් සැලකිලිමත් වෙන විදිහට ඉල්ලා සිටිනවා. ඊගාවට අපි බයිසිකලේ අන්තිම වශයෙන් මේ විදිහට පාඩ මෙතනින් චේන් ගාඩර් එක දැක ගන්න හම්බ වෙනවා. චේන් ගාඩර් එක ඇතුලෙන් අපිට මේ විදිහට චේන් එකට පොඩ්ඩක් තට්ටුවක් දාලා බලපුවාම කොහමද චේන් එක ගෙවිලා තියෙන්නේ ඒ වගේ දේවල් බලා ගන්න පුළුවන්. මොකද චේන් ස්පොකට් වීල් මාරු කරන්න උනොත් ඒ සඳහාත් ඔයාලට වියදමක් යන නිසා ඒ පිළිබඳවත් ඔයා බයිසිකල් එක මිලදී ගන්න කලින් සැලකිලිමත් වෙනවා නම් වැදගත් වෙනවා කියලා මම හිතනවා. ඒකවට අපි බයිසිකල් එකේ පිටිපස්ස සස්පෙන්ෂන් ගැන කතා කරමු. මේ විදිහට බයිසිකල් එක කෙලින් කරලා පොඩ්ඩක් තද කරලා බලපුවාම එකපාරම පල්ලෙහාට වදින්නේ නැත්නම් සස්පෙන්ෂන්ස් හොඳට තියෙනවා වගේ දැනෙනවා නම් බයිසිකල් එකේ පිටිපස්ස ෂොක් ඇබ්සෝබර්ස් නැත්නම් සස්පෙන්ෂන්ස් හොඳට තියෙනවා කියලා අපිට හිතා ගන්න පුළුවන්. අවසාන වශයෙන් අපි බයිසිකලේ පිටිපස්ස පෙනුමට යමු. ඉදිරි කඩේට කතා කරන්න. ඒකට අපි සඳහන් කරන්න ඕනේ බයිසිකල් එකේ පිටිපස්ස පෙනුම ගැන. මෙතන බ්‍රේක් ලයිට්ස් පෙන්වලා තියෙනවා. ඒකමට සිග්නල් ලයිට් පෙන්වුම් කරලා දෙනවා. පිටිපස්සේ මේ විදිහටම නම්බර් ප්ලේට් එක දැක ගන්න හම්බ වෙනවා. තව දෙයක් තමයි පිටිපස්සේ මස් ගාඩ් එකත් මලකට කාලා තියෙනවද දිර්ලා තියෙනවද කියලා වගේම නිසි ආකාරයෙන් සම්බන්ධ වෙලා තියෙනවද කියලා අනිවාර්යයෙන්ම බලන්න ඕනේ. ඊළඟ කාරණේ තමයි බයිසිකල් එකේ එක්සෝස් සිස්ටම් එක නැත්තම් සයිලන්සර් කියලා අපි හඳුන්වනවා. මේ බයිසිකල් එකේ ඩබල් සයිලන්සර් පාවිච්චි වෙන නිසා සයිලන්සර් දෙක ලොකු මුදලක් වෙනවා අලුතෙන් රිප්ලේස් කරන්න උනොත්. සයිලන්සර් දෙකක් නිසි විදියට තියෙනවද කියලා ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. ඊගාවට සඳහන් කරන්න ඕනේ බයිසිකල් එකේ එන්ජින් එක චෙක් කරගන්න පුළුවන් තවත් ක්‍රමයක් තමයි බයිසිකල් එක ස්ටාර්ට් කරලා රේස් කරනකොට බයිසිකල් එකෙන් දුම දානවන ගොඩක් බයිසිකලේ එන්ජින් එක රිපෙයා කරන්න වෙලා තියෙන්නේ. ඒ කාරණේ ගැන සැලකිලිමත් වෙන්න කියලා ඉල්ලනවා. අවසාන වශයෙන් සඳහන් කරන්න CD 125 Twin කියන බයිසිකල් එක ගොඩක් වටින බයිසිකල් එකක්, කොල්ල හොයන බයිසිකල් එකක් තරුණ පිරිස. මොකද හේතුව මේක මොඩිෆිකේෂන් වලට ගොඩක්ම වැදගත් බයිසිකල් එකක්. මේ දිනවල මාකට් එකේ ඉහළම යන බයිසිකල් එකක් තමයි CD 125 Bentley, CD 125 Twin කියන මොඩල් දෙක. ඒ වගේම තමයි අපි බලාපොරොත්තු වෙනවා මේ බයිසිකල් එකේම මොඩිෆිකේෂන් එකක් එක තව වීඩියෝ එකක් කරන්න. අන්තිම වශයෙන් ඔයගොල්ලෝ ඔක්කොටම නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් අපි නැවතිනවා. එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු.